අයිබෝන් මේ දවස්වල ෆේස්බුක් එකේ මාධ්‍යවල පුවත්පත්වල ප්‍රබලම මාතෘකාව තමයි ජනප්‍රියම නම් තුන තමයි මාකන්දුරේ මදූෂ්, අමල් පෙරේරා, නදිමාල් පෙරේරා. මාකන්දුරේ මදූෂ් කියන්නේ කුඩු ජාවාරමට සම්බන්ධ පාතාලේ ප්‍රබලයේ කියන එක. ඒ පිළිබඳව අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. ඔහුට හිමි විය යුතු දඬුවම් සියල්ලක්ම ඔහුට හිමි වෙයි. හැබැයි අමල් පෙරේරා කියන්නේ අපේ රටේ ඉන්න අති විශිෂ්ට කලාකරුවෙක්. මම විශ්වාස කරන විදිහට අමල් අයියාගේ රේන්ජ් එකේ අමල් අයියාට ගහන්න අමල් අයියාට සම කරන්න පුළුවන් කලාකරුවෙක් අපේ රටේ නැහැ. ඒක තමයි ඇත්ත. අමල් අයියා ගැන ඔබ නොදන්න කරුණක් මම මේ කියන්න ලෑස්ති වෙන්නේ. සමහර විට ඔබ මේක දන්නවත් ඇති. අමල් අයියා ඉන්නේ කළුතර. කළුතර ඉඳලා අමල් අයියා යනවා මහරගමට. අමල් අයියා ඔබට සමාවයන් මෙහෙම කියන්න සිදුවීම ගැන අපේ රටේ මේ ඉන්න මිනිස්සු මොනතරම් ගුණමකුවද කුහකද කියලා බලාගෙන ඉන්න බැරි නිසා මම මේ කතාව කියන්න ඕනේ කියලා හිතුනේ. අමල්ලායි උඹ කළුතරේ ඉඳලා මහරගමට එන්නේ උඹේ දුවගේ අසනීප නිසා. මහරගම පිළිකාරෝහලේ උඹේ දුව නේවාසිකව ප්‍රතිකාර ගන්නව සෑහෙන කාලයක්. ඊට පස්සේ උඹලා කළුතර අතහැරලා මහරගම නවතිනෝ ඒ දුවට ප්‍රතිකාර කරන්න ඕන නිසා. උඹ මොනතරම් ආදරණීය තාත්තා කෙනෙක්ද කියන එක මම දන්නවා. තමන්ගේ දුව වෙනුවෙන් තමන්ගේ පුතා වෙනුවෙන් මොනතරම් මහන්සියක් මොනතරම් වෙහෙසක් දරපු තාත්තා කෙනෙක්ද කියන එක මම පැහැදිලිව දන්නවා. මොකද මං අමලයි උඹව ගොඩක් දන්න නිසා, ගොඩක් ආශ්‍රය කරලා තියෙන නිසා. මහරගම පිළිකාරෝහලේ පැවැත්වෙන හැම ප්‍රසංගයකටම අමලයි උඹ සත පහක්වත් ගත්තේ නැහැ. ඒ පිළිකාරෝහලේ ඉන්න රෝගීන් වෙනුවෙන් උඹ මොනතරම් වැඩ කටයුත්තක් කරාද කියන එක අපි පැහැදිලිවම දන්නවා. හැබැයි අමලයි අද වෙද්දි ලංකාවේ මිනිස්සු උඹ කුඩුකාරයෙක් කරලා ඉවරයි. උඹ මම මේ අමල්ලායි මෝ සුද්ධ කරන්න හදනවනේ. මේ අමල්ලායි මේකත් මං කියන්න ඕනේ. උඹ කුඩු ජාවාරම් කරනවා නම්, උඹ කුඩු ව්‍යාපාරයට සම්බන්ධ නම් උඹට හිමි වෙන්න ඕන දඬුවම අනිවාර්යෙන් උඹට හිමි වෙන්න ඕනේ. උඹේ දඬුවම් විඳින්න ඕනේ. හැබැයි අමල්ලායි මට තියෙන ප්‍රශ්නේ, උඹ කොහොමද මෙච්චර ආදරණීය තාත්තා කෙනෙක් කියලා උඹේ පුතාවත් එක්කරගෙන මේ බිස්නස් එකට ගියේ? මම ඒක විශ්වාස කරන්නේ නැහැ අමල්ලායි. උඹ කොහොමවත් උඹ මොනතරම් ආදරණීය තාත්තා කෙනෙක්ද කියන එක මම දන්නවා. ඒ ආදරණීය තාත්තා කිසිසේත්ම තමන්ගේ දරුවව මේ ව්‍යාපාරයට සම්බන්ධ කරගන්නේ නැහැ කියන මම දන්නවා. නදිමාල් එක මම ගොඩක් ආශ්‍රය කරලා නැහැ. හැබැයි නදිමාල් කියන්නේ අපේ රටේ හිටපු බොහොම අපූර්වට පිළිවෙලට ජීවත් වෙච්ච තරුණෙක්. කාටවත් කරදරයක් නැතුව බොහොම සාධාරණව ජීවත් වෙච්ච තරුණෙක්. අද නදිමාල්වත් කුඩුකාරයෙක් කරලා ඉවරයි අපේ රටේ මිනිස්සු. අමල්ලා උඹට කියන්න තියෙන මෙච්චරයි. මම දන්නේ නැහැ උඹ මේ වැරද්ද කළාද, උඹට දඬුවම් හිමි වෙයිද, නැත්නම් සමහර විට උඹ නිදොස්කොට නිදහස් කරයි. බැරි වෙලාවත් අමල්ලායි උඹව නිදොස්කොට නිදහස් කළොත් ඔබ ලංකාවට නම් එන්නේපා අමල්ලායි. මේ ගීත අහලා සුවපත් වෙච්ච, හිත සුවපත් කරගත්ත, මනස සුවපත් කරගත්ත මිනිස්සුම තමයි අද උඹව කුඩුකාරයෙක් කරලා තියෙන්නේ. ඒ නිසා බැරි වෙලාවත් උඹව නිදොස්කොට නිදහස් කරොත් ඔබ ලංකාවට එන්නේපා අමල්ලායි. උඹ යන්න වෙන තැනක් හොයාගනින්. ලංකාව ඒ තරම්ම කුහක කාලගන්නේ මිනිස්සු ගුණමක මිනිස්සු ඉන්න කොට්ටාසයක් වෙලා රටක් වෙලා ඉවරයි. ඒ නිසා මම තවමත් විශ්වාස කරනවා උඹ උඹේ දරුවව මේකට සම්බන්ධ කරගන්න නැතුව ඇති කියලා.